පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමාගේ කාර්යාලයට පැමිණියේ අපේ කඩුවෙල මහනගර සභාවේ දිගින් දිගටම වසර දෙකා මාරකට ආසන්න කාලයක් තිස්සේ වෙන වංචා දූෂණ නාස්තිය පිළිබඳව එතුමාව දැනුවත් කරන්න ඒ වගේම महानगर सभा आज्ञापनत उल्लंघने कड़वील नगराधिपति वरियागे मगे जीवित काले मम अलग लुकम होरगम अद मे अवस्था आंकार मम बार पेहदिलो मर नगराधिपत मे वंचावट संबंध युमा किया जाति के निधास्त मुने नायक विमल वीरवंश अमात्यवरियागे गोलिया अद कड़वील महानगर सभा बंगुलाप कड़वील महानगर सभा महासभा तींदु अमु अमु उल्लंघने विशियाटी वगंत मुदल ඉස්තාවර කමිටුවට මේ පිළිබඳව දැනුවත් නොකර අනුමැතියකින් තොරව නගරාධිපතිවරයාගේ අත්නොමතික ක්‍රියාවක් හේතුවෙන් ලක්ෂ 54ක මූල්‍ය වංචාවක් කඩුවෙල මහනගර සභාවට කරනවා. හැබැයි මේක ලක්ෂ ගානක මූල්‍ය අපරාධයක්. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා. අද මේ වෙනකොට කඩුවෙල මහනගර සභාව ජාතික නිදහස් පෙරමුණේ සාකාවක් බවට පත් වෙලා තිබෙනවා. අද මගේ අතේ තිබෙනවා ඇත්තටම මන්ත්‍රීවරු නම දෙනෙක් අස්සම් කරපු मंत्री नमदने कसंग वंचा विमर्शन वार्ता मेघेदी पेहदीन मे अपराध अपराध परीक्ष दिपार्थमेंट नगराधिपति मे अपराध परीक्ष दिपार्थमेंट मे विमर्शन कमिटी वार्ता लादेन मे विमर्शन कमिटी वार्ता महाजन सौख्य परीक्षक ඉදම් හිමියට විරුද්ධව නඩුවක් ගොනු කරන්නට කියලා. හැබැයි නගරාධිපතිවරයා පැහැදිලිවම වාචික උපදෙස් දීලා තියෙනවා. එතුමගේ මේ ප්‍රකාශය තිබෙනවා නගරාධිපතිවරයා නඩු දාන්න එපයි කියලා. හැබැයි මේ ලක්ෂ 54 ඇයි මේ ගෙවන්නේ? ලක්ෂ 54 මහනගර සභාවට ගෙවන්න එපයි කියන යෝජනාව කරන්නේ පළවෙනිම කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා. හැබැයි ඔහුට අමතක වෙනවා ඊට ඉස්සෙල්ලා ගත්ත මහසභා තීන්දුව අමතක වෙලා මුදල් ස්ථාවර කමිටුවේ මේ මුදල දාන්නේ නැතුව නගරාධිපතිවරයාගේ ඒකමතික තීන්දුව අනුව අත්නමෝත්තික විදියට මේ රුපියල් ලක්ෂ 54 ගෙවනවා. මේ ලක්ෂ 54 ගෙව්වේ ලක්ෂ 40ක කොමිස් මුදලට කියන එක අද අප්‍රකටව කඩුවෙල සමාජයේ කතා වෙනවා. ඒක නිසා මේ වෙනකොට මම ආණ්ඩුකාරතුමාට කියන්නේ ඔබතුමා අවසාන යුද්ධයට නායකත්වය දීපු ගුවන් හමුදාපතිවරයා ඔබතුමා මේ රටේ කීර්තිමත් හමුදා නිලධාරියෙක් ඔබතුමා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බස්නාහිර පළාතේ නියෝජිතයා එහෙමනම් ඔබතුමා මේක විමර්ශනය කරලා පැහැදිලිවම ඔබතුමාට 270 ඡේදයට තිබෙන බලතල 90 ඔබතුමා පැහැදිලිවම නගරාධිපතිවරයාගේ ස්වකීය ධූරය අත්තිඩෝලා විධිමත් පරීක්ෂණයක් කරන්නට ඕනි ඔබතුමා එහෙම නොකළොත් ඒක ජනාධිපතිතුමාට කරන අපහාසයක් ඒ වගේම කඩුවෙල බදුගෙවන ජනතාවට කරන අපරාධයක්. එම නිසා මම පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා කඩුවෙල බදුගෙවන ජනතාව වෙනුවෙන් ඔබතුමා සාධාරණ විදියට මේ කටයුත්ත දිහා බලයි කියලා. මොකද ජනාධිපතිතුමාව අපි පත් කළේ මේ රටේ හොරගම නැති කරන්න. Breaking.lk